කවි ලියන කෙනෙකුට තමන්ගේ කවි අතරින් දෙකක් හෝ එකක් තෝරාගෙන ඉන්න කියපුවම හරි ප්‍රශ්නයක්. හරියට මේක සොයන්වරයකදී තරුණ මල්ලවයන් ගෙන්නලා කුමාරිකාවක්ට කියන තෝරගන්න කියලා එක්කෙනෙක්. ඉතින් ඇයට කොහොමද ඇය තෝරන්නේ? හැමෝම බොහොම ප්‍රතාපවත්, බොහොම එඩිතර, බොහොම පිරිමිකම තියෙන කණ්ඩායමක් ඇය ඉදිරියේ ඉන්නවා. ඉන්නකොට කොහොමද කෙනෙක් තෝරන්නේ? ඒ වෙලාවට ඔහු ඇය කරන්න වෙන්නේ ඇයට මං හිතන්නේ ඇස් පියාගෙන ගිහිලා කාට හරි අත තියෙන එක. මොකද කවුරු වුණත් කවුරුත් ඇය කැමති. ඒ වගේ කවියාටත් සිද්ධ වෙන්නේ තමන්ගේ කැමතිම කවිද නැත්නම් තමන් කැමති කවියක් කතිකක් ගෙනේම තමයි ඔහුට කළ හැක්කේ. ඒ නිසා ඒ විදිහට තෝරාගෙන මම කවි දෙකක් ගෙනවා. කැමති කවි දෙකක්. ඒ කවි දෙක ඔබ ඉදිරියේ කියන්න ඉස්සෙල්ලා මෙතෙන්දි තව කාරණයක් මම කියන්න මතක් කරන ආවා. දැන් කවිය පිළිබඳ නව අදහස්, කවි විනීම පිළිබඳ නව අදහස්, නව විචාර ක්‍රමවලදී කියන දෙයක් තමයි කවියාට නෙමෙයි කවි අයිති. කවි අයිති වෙන්නේ කවිය විඳින්නාට. කවිය ලියා ඉවර කරාට පස්සේ කවියාගෙන් ඒක ඔහු බැහැර වෙනවා. ඒක කියවන්න ඕනේ, ඒක විඳින්න ඕනේ කවිය විඳින අය. ඒ විදිහට, ඒ විදිහට. දැන් කියා ශාස්ත්‍රීය පොඩක් කියවොත් මේ ගැන රීඩර් රෙස්පොන්ස් තියරි කියලා එකක් තියෙනවා. දැන් පාඨක ප්‍රතිචාර න්‍යාය, මේ න්‍යාය අනුව කවියා මොනවා ලිව්වත් පාඨකයා තමයි ඒක විග්‍රහ කරන්නේ. තමයි කවියා නොහිතූ දේවල් ඒකේ තියෙන්න පුළුවන්. බාතේස් කියලා කියන මේ මහා නව විචාරකයා කියනවා කවියා ඇතුළු නිර්මාපකව මැරිලා කියලා. මැරිලා දෙත්තොස්ත ඕත මැරිලා. එතකොට මොකද ඔහු ලිව්වට පස්සේ, ඒ ලිව්වට පස්සේ ඔහුගෙන් ඒක, ඒ කියන්නේ ඔහු නෙමෙයි මේ කරන්නේ, තිබෙන වචන ඔහු එකතු කරන එක පමණයි. ඔහු කිව්වේ කවියා වචන කලවම් කරන එක පමණයි කියලා. නිර්මාපකයෙක් නෙමෙයි ඔහු, වචන තියෙන වචන කලවම් කරනවා විතරයි. හැබැයි මෙතෙන්දී ඔහුගෙන් ප්‍රශ්නයක් අහන්න වෙනවා අපිට. මේ මහා කෙල කෝටියක් විතර තියෙන වචන අතරින් කලවම් කරන්න හෝ තෝරාගන්නේ කවියා නෙවෙයිද කියලා. එතකොට එහෙමනම් කවියා තේරීමක් කරනවා කියලා කියන්නේ එතනම නිර්මාණයකුත් තිබෙනවා කියලා කියන එකයි. ඒ නිසා මේ ටික මම කියවේ ඔබට වර්තමාන විචාරක ක්ෂේත්‍රයේ තියෙන කතාබහ. එහෙත් රොබර්ට් ෆ්‍රොස්ට් කියලා කියන කවියා කිව්වා මේ ඔක්කොටම උත්තරයක් මං හිතන්නේ. ඔහු කිව්වා ඔහුට කවියක් ලියන්න එනකොට, දැන් ඒ කවියක් ලියන උත්තේජනය එනකොට එයාගේ උගුර පොඩ්ඩක් අහනවා කියලා. කහනවා වගේ දැනෙනවා. ඊට පස්සේ හිත ඇතුලේ පොඩි රිද්මයක්, වචන නෑ, රිද්මයක් රඟපානවා. ඒ රිද්මය අනුව ඔහුට කිසියම් කාරණයක් හෝ අධ්‍යක්ෂයක් හෝ මතක් වෙනවා. ඒ මතක් වෙනකොට ඔහුට ආරම්මණයක් එනවා. ඒ ආරම්මණය ඔස්සේ ඔහුට ඔහුගේ කවිය ගෙතෙනවා. ඒ නිසා මේ වාගේ කවිය පිළිබඳව මේ විදිහේ විවිධ මත තිබෙනවා. මම පළවෙනිම ගෙනාවේ මගේ තියා පරණ කවි පොතක කවියක්. ඒකේ නම ශිෂ්ටාචාරයේ ප්‍රාර්ථනේ. මම මේ කියවන්නම්. උගුල බැඳි සතා මස්කර, හබරල ගොටුව කළා ගෙන දඩ මස, ගලින්ගල ගටා ගිනි නගා, වල්කෝටු මිටියට අවුලුවා, දඩමස් තෙලෙන්ම බැද ලුණු බිඳක් මුසුකට අනුභව කොට,
අනතුරුව මැස්සට ගොන් නැග රාත්‍රී අඳුරතුර නිදිගෙන උදෑසන වන විහඟුන් නැවත වනයට කැඳවන අඬට අනුවම නෙත් අරින්නට ඇත්නම්. ඒක තමයි මගේ ශිෂ්ටාචාරයේ ප්‍රාර්ථනේ කවිය. දැන් අපි සියලුම අය අපි හිතනවා අපි ශිෂ්ටාචාර මධ්‍යන්තා. අප වටේ ශිෂ්ටාචාරයේ තට්ටු ගණන් උඩ නයනවා. ශිෂ්ටාචාරයේ ගොදුරුද ශිෂ්ටාචාරයේ යහපත් ප්‍රතික්‍රියා විඳින්නොද කියලා කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මං හිතන්නේ අපි හැමෝම මම හිතනවා අපි හැමෝම ආපු අර අපේ පරණ ප්‍රාකෘතික ජීවිතයට අපේ හිත ඇතුලේ හැම වෙලෙම වැඩ කරන දෙයක් තියෙනවා. ඒ ප්‍රාකෘතික ජීවිතයට අපි යා යුතුයි, යන්න ඕනේ, ඒක විඳින්නට ඕනේ. කාල් මාක්ස් කිව්ව අර පූර්ව කොමියුනිස්ට්වාදයේ ඒ වින්දනය අපිට විඳින්නට ඕනේ. මොකද ඒ වින්දනය මේ අලුත් විලාසිතා සහ මේ දේවල් වලින් අපි වහගෙනද ඉන්නේ. අපිට නැවත අර ප්‍රകൃතිය අතගාන්න, ස්පර්ශ කරන්න, විඳින්න අපිට උවමනාවක් දැනෙන්නේ නැද්ද? මේ මුළු මහත් ශිෂ්ටාචාරයේම ප්‍රාර්ථනා කරන්නේ ඒද? නැවත අපි එසේ යෑමද? අපේ ප්‍රകൃතිය අවදි කිරීමද? දැන් මේවද අපි මේ 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 දෙයක් ඔබට දැනෙන්නේ නැද්ද? මොකද අපි මේ දවස් 3ක් ලැබුණොත් ට්‍රිප් යන්නේ. දවස් 3ක් ලැබුණොත් කැලෑවට යන්නේ ඇයි? මේ කැලෑව අපේ කැඳවන්නේ ඇයි? ඒ අපේ ඇතුලේ ඉන්න ප්‍රාකෘතික මානවයාට කැඳවන්නේ. දැන් මේ දේවල් අපි අමතක කරන්න පුළුවන්ද අපට? මම අහන්නේ ඒ ප්‍රශ්නයයි මේ ශිෂ්ටාචාරයේ ප්‍රාර්ථනේ. මුළු මහත් ශිෂ්ටාචාරයේම මේ ප්‍රාර්ථනේ යෙදී සිටිනවාද නැද්ද? ඔබ ටිකක් කල්පනා කරලා බලන්න. දැන් මේකයි මගේ මේ කවියේ ආද්‍යාශය. ඒත් ආද්‍යාශය මං කියවන්නේ දැන් ආද්‍යාශය කියලා එකක් නැහැ කියලා කියනා ඉන්නවයි කියලා. කවිය ලියුවට පස්සේ ආද්‍යාශය නැහැ. ඒක යාට විතරයි. ඔබේ ආද්‍යාශය කුමක්ද මේක කියවන? මම දැනගන්න කැමතියි. මම පොඩි කාරණාවක් කියන්නම්. දැන් අපි කවි කියවන අය තමයි ගොඩක් ඉන්නේ. කවි කියවන සහ කවි ලියන පිරිසක් ඉන්නේ ගොඩක් වෙලාවට. එහෙම කවි කියවනකොට මේ කවි කියන ඒවා එක කවියක් කියවගෙන යනකොට කවි කියවලා තියෙන කෙනෙකුට ඒ වගේ කවි මතක් වෙනවා. ඒ විදිය කවි. සමහරට ඒ ප්‍රස්තුතේ නැත්නම් ඒ අනුභූතිය ඒ මත පතිත වෙනවා. දැන් අපේ ආර්යවංශ රණවීරයන් කලින් කියපු අවුකන පිළිබඳ කවියේදී ඔහු ආවේශය ලබන්නේ සේකරගේ කවිය. හැබැයි සේකරගේ ඒ අනුභූතියම වෙනස් විදියකට, වෙනස් දෘෂ්ටි කෝණයකින්, වෙනස් පැත්තක ඉඳලා බලලා ඒ අරමුණ නෙවෙයි වෙන අරමුණක් ඔසවා තබන්න කවිය පාවිච්චි වෙනවා. නෑ, ඒ වගේ මේ සමාන ප්‍රස්තුත අපේ කවියන්ට විෂය වෙනවා. ගොඩක් වෙලාවට තරුණ කවියෝ තමන්ගේ ජීවිතයේ ඒ කවිවලට විෂය කරගන්නවා. මම දන්න ගොඩක් කවියෝ, මම දැන් මේ කාලේ වර්තමාන කාලේ මම අඳුරන කවිය ගොඩක් බෝඩින් කාමරවල තමයි ජීවත් වෙන්නේ. සමේ බෝඩිම ඇතුලේ ජීවත් වෙනකොට බෝඩිමේ ජීවිතය පිළිබඳව සහ ඒ බෝඩිමේ තනිව ඉන්නකොට, තනිකඩව ඉන්නකොට, කාන්සියෙන් ඉන්නකොට ඒකට කොහොමද ආදරේ මැදිහත් වෙන්නේ? ආදරේ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් කොහොමද මේ බෝඩින් කාමරෙත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක. මේ ගැන ඉස්සලාම කවියක්, මේ ගැන නිරාශකේ කවි, නිරාශ අසනිය කුසුම් කියලා කවිය විඳින. මං හිතන්නේ මේ හැමතිස්සෙම අපි කවි කියවනවා වගේම මේ කවියකට කාගේ හරි මැදිහත් වීමෙන් ඒ කවිය නැවත, ඒක නැවත කියව ගන්න පුළුවන් සහ ඒක නැවත අර්ථකථන දී ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ ආර්යවංශ රණවීරයන් කවියක් ලියනවා. මේ බෝඩින් කාමරයක ඉන්න තරුණේ ඒ කවිය නම් කරන්නේ පිලිස්තීනුවෙක් කියලා. රලින් රල කවි පොතේ තමයි ආර්යවංශ රණවීරයන් මේ කවිය ලියන්නේ. ඕන නෑ හදන්න අවුල් වුණු ඇඳරෙද්ද තියන්න ඔහොම බලන්න කාමරය කොනක හිස්කල බෝතල් සති ගණනකින් මුස්නක් නුදුටු ගෙබිම දූලි තට්ටු මත මිටිකර පොඩිකර වීසිකල කඩදාසි ඇඳුම් රාක්‍ය දහදිය ගඳ විහිදුවන කිලිටු
පටවාගෙන බරට බරේ බකල ඉරියව්වෙන් මුළු මුළු වල මකුලුවන්ට මුළුමනින්ම නිදහස හැදි වෙච්ච කාමරයක් මානවා. මේස කබල මත විසිර වනාලු උණු පොත් අතර දිගහැරි නීච්ෂේ හයිඩෙගර් ඩෙරිඩා මත මොහොතකට පෙර වීසිකල සස්පෙන්ඩරය පිසදමා පුටු කබල හොඳින් දෙකට තුනට නමා සැකිල්ලෙන් සැලකිල්ලෙන් ඇඳ සිටි ලුන්ගිය තබා තිසරපට හා යටපට පිහිටුවා ඒ මත උඩ ඇඳුම තැන්පත් කර අත පැළඳි වලලු කෝකටත් ගලවා උඩින්ම තබා දිලිසෙන සිහින් පාවහන් යුවල එක ගානකට එක ළඟ තබා ඇඳට සේන්දුණු ඔබ තිත්‍රිපේලියක් තියෙනවා ඇඳේ සිද්ධ වෙච්ච දේවල් ලියලා නැහැ. දැන් ඉතින් බසින්න බැස සීරු මාරුවෙන් එකින් එක ඇඳුම් ඇඟලා පිරිසුදු පාපොඩි පාවහන් නිලාගෙන යන්න දොර වහගෙනම යන්න යන විට තව ටිකක් ඇලවෙන්න හිතයි මට. හිතුනොත් එන්න ආයෙමත් මෙහෙ ඉඳ හිත. එතකොට දැන් මේ ආර්යවංශ රණවීරයන් එයාගේ කාමරයට එන යුවතිය පිලිස්තිනවා කියන පිලිස්තුනුවේ කියන කවිය ඇතුලේ කතා කරන්නේ. දැන් මට හම්බෙනවා ඉසුරු චාමර සෝමවීරයන්. මෙතන ඉන්නවා මේ කවියෝ දෙන්නම මම හරි වාසනාවන්තයි මේ දෙන්න ඉන්න ඉස්සරහා මට කවිය කියවන්න ලැබීම ගැන. ඉසුරු චාමර සෝමවීරගේ කවිය දෙන්නේ දෙවිදිහා. එයාගේ කාමරයට එන තරුණිය කොයි වගේද? මියගිය මලකි බඳුනේ සතු කිහිපයක සිට පිස්සෙක් සෙමෙන් මුමුණයි ඔබ රැලි කරන අලල. නමාටි කමිස දමයි කොටු ඇතිරිල්ලක් අලුතින් ඇඳට. අහුමුළු පීර පීරා ගනී ඔබ සිගරට් කොට. එයයි ඔබේ මිනුම මගේ ශෝකේ මනින. හෙමි හෙමින් මැරෙනු වෙනුවට මැරුණොත් මොකද එකවර? ජීවිතයේ උතුරන උණු ඉඟුරු තේකක් දෙමින් ඔබ විමසයි. අපි හිතන හැටි හරි වෙනස්. කනට කර කොඳුරයි යලි. ඉහිරයි ඔබේ hina හැම තැන අලුත් ඉර කිරණක්සේ. අතුගා එකතු කළ කැත අකුරු ඉහිරුණු සුදු කොළ කැබලි කුණුගොඩ දවයි ඔබ පිළිකන්නේ. නොකියුවද ඔබ එයයි මා වැගිරු ඉතිරි ජීවන සුඟ. දමයි අලුතින් මලක් බඳුනට කොණිත්තා මා කන්පෙති පිටව යන්නට පෙර ඔබ. දැන් ආරිවංශ රණවීරයන්ගේ කාමරයට එන යුවතියට වඩා වෙනස් යුවතියක් ඉසුරු චාමර සෝමවීරගේ බෝඩින් කාමරයට එන යුවතිය. ඈ අපිට පේනවා මේ නම් කරන්නෙම දෙදෙනෙක් දෙවිදිහක් කියලා. එයා වෙනස් විදිහට තමයි ජීවිතේ දකින්නේ. හැබැයි ඒ ආදරේ වෙනස්, ඒ මනුෂ්‍ය සම්බන්ධතාව තමයි අපි මේකෙන් තේරුම් ගන්න විදිය. දැන් මං ඒ අත්දැකීමම කතා කරපු කවියක් හම්බ වෙනවා නිරාශකේ. නිරාශ පිටරට ඉන්න නිසා එයාගේ අත්දැකීම මීට වඩා වෙනස් වෙන හැටි කවිය ඇතුලේ තියෙනවා. හැබැයි මනුෂ්‍ය සම්බන්ධතාවක් විදිහට කොහොමද ඒක සංරචනය කරන්නේ? මේ මනුෂ්‍ය සම්බන්ධතාව දැනෙන තැනින් හරියටම අරගෙන කොහොමද කවියක් විදිහට ලියන්නේ කියන එක. කෙනෙකුගෙන් අනිත් කෙනාට වෙනස් වෙන හැටි මං හිතන්නේ අපි කවි විඳින අය විදිහට මං හිතන්නේ වැදගත් වෙන්නේ අපිට ඒ කවිය කියවනකොට අර අත්දැකීම් ආපහු මතක් වෙන එක. ඒ අනිත් කවියා ඒක කොහොමද දැක්කේ? මං හිතනවා මේකේ වෙනස් ටිකක්. නෝ ස්ට්‍රින්ග් ඇටච් කියන කවිය. ඉඳහිත අහඹු දවසක අඳුර මුහුණු සීත හවසක දුර ඇමතුමින් පසු දුර ඈත නොබලා ඇවිත් යන්නේ ඇය. හැමෝටම මුණ ගැහෙනවා වගේ කාමරේ අවුල් කඩලා පිළිවෙලකට සකසන පැරණි මල් බඳුනට අලුතෙන් මල් දමන රෙදි නවන ඇඳ ඇතිරිලි හදන යට ඇඳුම් පවා හෝදන ගැහණියක නොවේ ඇය. දල්වාගෙන ආ දුම් වැටිය උළු අස්ස ළඟම හිඳ හමාර කරන්නේ දොර හරින මා දෙස නොබල. සිගරට් එකකුත් බිබියෙන්නේ. පාදූලි නොගසා ඇතුළු වී වීසිකර දමයි අත් බෑගේ. කොහේ හෝ මුල්ලකට ඝන වූල් මෆ්ලරය සෝපාව ඇඳ මතට පළල් කරගෙන දෙකකුල් විදා දිවියේ ගැඹුරු අඳුරුම තැන් වාඩිවේ සැප පහසුව හැඩි වූ සෝපා කොනක ඇය. ඔබේ ඇමතුමෙහි අර්ථය මගේ ඇමතුමෙහි අර්ථය ඇය දනි කාටත් වඩා හොඳට. අනවශ්‍ය විච්චූරණ බොරු ආලවට්ටම් රහිත දෙදෙනෙකුට එතන ඇත්තේ එකම එක ගනුදෙනුව කිය. හිස්කමම උරුම කරගත් විසුළු ප්‍රේමාලාප නැතුවට ඈ දන්නවා මාමෙන් වචන නැති දෙබසක ගැඹුර. මුලින්ම ඉස්සර වන්නේ ඈ මාමෙන්ම ඈ පවා බලා සිටි මොහොතක්ය එය. අප අතර වචන නැත්නම් අපට ඒ විදිය හොඳනම් අනතුරුව සිදුවන දේවල්
වචනවල තවර කුමට පෙන්වමිද ඔබට මම මේක ආරිවංශ රණවීරයනුත් එයාගේ කවියේ තිත්තිරිපේලි වගේකින් කියන්න හැදුවා. කලබලෙන් එකතු කරගෙන තැනින් තැන අතෑරි දේවල් ගෙයින් එළියට බැස බලබලා ඔරලෝසු කටු දෙස දවයි ඈතව දුම් වැටියක් සිප වැළඳ ගැනීම් අරුත්සුන් බොරු කතාබස් සමු දෙන්න තරඟයට වනන අත් කිසිත් නැති සරල සුන්දර සමු ගැනීමක් හැරිවත් ඈ නොබලයි ඈ රූ කුඩා වී යයි නාස් පුඩු වෙත ලංකොට තවම විඳගමි වරින් වර සබන් සුවඳින් මඩින බැරි වුණු ඇඟිලි තොඩු අග ඒ සුවඳ. මම කියන්න හැදුවේ සමහර ජීවන අත්දැකීම් මනුෂ්‍ය සම්බන්ධතා පිළිබඳ අත්දැකීම් විශ්ය කරගන්න කවියෝ එකම අත්දැකීම විවිධ පර්ස්පෙක්ටිව් වලින් විවිධ පර්යාලෝකයන්ගෙන් දැකලා ඒවා ඉදිරිපත් කරන්න සමත් වෙන හැටි හරි අපූරුයි වින්දනාත්මකයි. මේක ඇත්තට මම මේ දැන් ආපු ගමන් තෝරගත්තේ ඇඹුල් කියලා කවිය මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ. මම පොඩි කතන්දරයක් කියලා කවිය කියවන්නම්. මම ලොකුවට කවිය ගැන කතා කරන්න අදහස් කරන්නේ නැහැ. දැන් අපි දන්නවා මේ නූතන කවිය ඇතුලේ නූතන කවි කිවිදියෝ මිනිසුන්ගේ ජීවිත මානව ජීවිත ඇතුළේ තියෙන බොහෝ දේවල් මේ කවියට හසු කරගෙන තිබෙනවා, කවියට පාදක කරගෙන තිබෙනවා වස්තු විශේෂයන් හැටියට. ඒ කියන්නේ මේ නිකන් ද්‍රව්‍යමය විදියට විතරක් නෙවෙයි මේ මනුෂ්‍ය ජීවිත ඇතුළේ තියෙන බැඳීම් වල මේ සමාජීය දේශපාලනික කතන්දරත් එක්ක කොහොමද මේ බැඳීම් විකාශනය වෙන්නේ කියන එකේ හැඟීම් කොහොමද ඉදිරිපත් වෙන්නේ කියන එක සම්බන්ධව ඉතාමත් සියුම් විදියට නුතර කවියෝ එක ඒ වැඩේ කරමින් ඉන්න කවිය හරහා මම හිතන්නේ ඒ අතරින් කිවිඳුවෝ කිහිප දෙනෙක්ම ඉන්නවා. ඉතින් මේ කවියත් එහෙම එකක්. මම මුලින්ම කවිය කියවන්නම්, ඊට පස්සේ අපි පොඩි අදහසක් ඉදිරිපත් කරනවා නම් ඒ ගැන. මේ කවිය නම ඇඹුල්. අඹරැල්ල ගහාදත් පොඩි පැටව් වඩාගෙන පැණි රහට මතකදී නැවි නැවි හිනාවෙන කොයිතරම් දුර ගියද ජීවිතේ බෙදාගෙන අමතකව ඇති ඔබට මේ ඇඹුල් කතා ගැන. ඉඳ හිටක වාඩි වී ඔය ගහේ හෙවණයට සුදු තීරු මත ඉහිනු ලුණු ඇඹුල් හරි රහට හඳ දිහා බලන්නට බැරි වුණත් කෙලින්නද කඳු කපා නැගෙනවා ඔය මුහුණ විටින් විට. ඇඹුල් කර මුහුණ ඔබ හිනා වුණ හැම විටම ඇඹුල්ලුව පැණි රහයි හිතට දැනුනේ එහෙම. මගුල් පහු වී වසර දෙක තුනක් පහු කෙරුණ ඇඹරැල්ල ගහ දිහා නොබැලුමයි මට පුදුම. ඉතින් ඒ දේ උනේ හිතපු නැති වෙලාවක ටක්කෙටම කියව හැකි අඹරැල්ල අවාරක නරක් වුණ වකුගඩුව වැඩක් නැහැ කියාගෙන දොස්තරගේ හඬ ඇසුනේ ගල් ගැහුණු විරාමයක. මතක නැහැ එතන් සිට ගෙවුණු කල් දින මාස මට වඩා දුක හිතුනේ ඔබ ගැනයි හැමදාම. තවත් බෑ ඉවසන්න ඇති වෙලා මට මේම ඔබ ලියා තබා ගිය සටහනක කහා ගැවුණ. අඩු සීනි තේ තවම වැරදිලා හැදෙනවද පඳු පාට කලාකුළු ඉඳ හිටක පේනවද පහමාරි දුම්රියට කලබලෙන් දුවනවද කහයිරෙන් පරිණකොට අතක් ළඟ තියෙනවද හවසකට රෝහලේ කවුළුවෙන් බලන විට නාදුරුණ ගස් අතර ඇඹරැල්ල ගසක් ඇත. ඉතින් ඔබ සතුටින්ද හිත යටින් අහනකොට පුරුදු සුළඟක් යවයි කටු ඇනුණු අත් දෙකට. දැන් මේ කවිය කියන්නේ ඇත්තටම මේ ප්‍රේම කරලා විවාහපත් වෙලා ඊට පස්සේ විවාහයෙන් පසුව යම් කිසි ප්‍රශ්න කිහිපයක් නිසා වෙන් වෙච්ච යම් රෝගයක් නිසා රෝහල් ගත වෙලා ඉන්න මනුෂ්‍යයෙකුගේ දෘෂ්ටි කෝණයෙන් තමයි මේ කවි ඉදිරිපත් කරන්නේ. මේක ඇතුළේ තියෙන මං ආසම දේ තමයි අපි මේ කවි ගැන කතා කරද්දී කියන්න ඕන අපි මේ කියන්නේ භාෂාව භාවිතය ඇතුළේ මේක හරි අපූර්ව වැඩක් විදිහට මට පේන්නේ. මොකද මේ අපේ හැඟීම් අපි භාෂාත්මක ප්‍රකාශනයක් විදිහට තමයි ලියන්නේ. එතකොට මං හිතන්නේ දැන් අපි හොඳම කවි මොකක්ද කියන එක සම්බන්ධ සංවාදයේදී අපි දන්නවා අපි කතා කරනවා මේ ධ්වනිපූර්ණ කවියක් ඉතාමත් හොඳයි කියලා. ඒ කියන්නේ එහෙම සංවාදයක් තිබෙනවා. නමුත් මම හිතන්නේ ඇත්තටම ලංකාවේ සිංහල කවිය ඇතුළේ නූතන විවිධ ධාරාවන් කිහිපයක් තිබෙනවා. ඒ කියන්නේ අපිට එකක් නිශ්චිතව කියන්න බෑ මෙන්න මේකයි මෙහෙම කවිය කියලා. ධාරාවන් කිහිපයක් තිබෙනවා. ධාරාවන් කිහිපයක නියෝජනය කරමින් ලියනවා සහ තව තවත් අත්දැහ බැලීම් කරමින් ඉන්නවා. ඉතින් මේක ඉතා හොඳයි. ඒක ඇතුළේ මේ කවිය ගත්තාන් පස්සේ මේ කවියේ මේ ඇඹුල් කියන එකත් ඇඹරැල්ල ගහ කියන එකත් මං හිතන්නේ මේ ජීවිතයට සම්බන්ධ කරගත්තු අතිශය සංකේතාර්ථ කිහිපයක් තමයි. ඒ කියන්නේ මෙයා දාලා ගියාන් පස්සේ ඒ ඇඹුල් ගහ ඒ ඇඹරැල්ල ගහත් එක්ක තියෙන මතකයන් ටික ඔහු හාරා උස්ස ගන්න විදිය, ඔහුගේ හැඟීම් කොහොමද ඉස්මතු වෙන විදිය, ඊට පස්සේ එතනින් එහාට තියෙන කතන්දර ටික තමයි මේ කවිය එන්නේ. මම අවුරුදු 5ක් 8ක් තිස්සේ කවි කියවනු මට මගේ කාලේ හැටියට මට දැනුනේ මේ කවිය කියන්නේ හරි බැරෑරුම් දෙයක් කියලා. මේක හරි බැරෑරුම් කමක් තියෙනවා. මේකට ස්පර්ශ කරන්න අමාරු.
නිකම් වෙන්න බෑ. කවියෙක් වෙන්න බෑ. පාටම කවි ලියන්න බෑ. කොළයක් ගත්තා ලියන්න බෑ. මගේ යුගයේ අත්දැකීම් මම කියන්නේ. ලෝකේ වෙනස් වෙලා තියෙනවා. නමුත් දැන් මම දන්නවා ඒ කාලේදී බොහෝ අය කියව බල කවිය ගවේෂණය කරපන්. අධ්‍යයනය කරපන්. කෞසිලිමින කියවපන්. ඒ ආදි වශයෙන් සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය කරපල්ල කිය අපේ ප්‍රවීණ ලේකකයෝ අනිත් කවියන්ට කියනවා මට ඇහිලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ කවිය පිළිබඳ එක ගෞරවයක් ආරම්භරයක් බෑරුම් බවක් තිබුණා. හැබැයි මේක මම අත්වසම කවිය කියන්නේ අත්වසින්ම නිකම්ම වචන ගොඩක්මත් නෙමෙයි අපේ රණවීර මහත්මයා කිව්වා වගේ. තෝරාගත්ත වචන කීපයක් හැබැයි ඒක හරිය රූපකාර්ථ දනවන යථාර්ථයක් සමාජයේද ගෙනෙන විෂයක්. ඒ නිසා කවිය අපි මේ බොහෝම අල්ප ශාක්‍ය කොට සැලකන් නරකයි කියන එකයි මගේ හැඟීම. දැන් මම දකිනවා දැන් පහුගිය කාලේ මම මේ පළවුණු මෙතන ඉන්න මේ තරුණ ලේකක මහත්තුන්ගේ සහ තරුණ ලේකිකාවන්ගේ හැම පොතක් වගේම මම මිලදී අරගෙන කියවනවා. මා ළඟ අපේ ගෙදර ගියෝ ඒ පොත්වල දකින්න පුළුවන්. මම බොහෝ කවි එකින් එක කියවන කෙනෙක් වශයෙන් උයි මම බය නැතුව මේ කතා කරන්නේ. ඉතින් ඒ අනුව මට පේනවා අපේ කවියේ ලොකු වර්ධනයක් අපි දකින්නේ නැහැ කියලා. කවිය නිකම් වචන තියෙනවා. පෙරලිකාර අදහස් තියෙනවා. කවිය තියෙනවා පෙරලිකාර අදහස් තියෙන නමුත් කවිය කියන එක එන්නේ නැහැ. මට පේනවා ලොකු අඩුවක්. කවියන්ගේ අන්තර්ඥානයේ වර්ධනය වීමේ යම්සි දෙයක්. ඒ කවියේ බෞෂාද්ධික භාවය අපිට දැනෙන්නේ නැහැ. කවිය මට ද්වේතික වින්දනයක් ලැබෙන්නේ නැහැ. වචනාර්ථවල මං හැපෙනවා. නැත්නම් තව කෙනෙක්ගේ අර්ථකථනවල එළිලා ගිහිල්ලා ඒකානු රස විඳිනවා. එහෙම නෙවෙයි. කවියේ පැවැත්ම ඉතාම සංකීර්ණ දෙයක්.